මචන්ලා ටික good morning. ආන් අරු දැන් එන්නේ. ඔය හරි කෑල්ලක් පස්සේවත් යන්නේ නැති. ඒ ඔතන ඉඩ තියනවද බං? වරෙන් වරෙන් මෙතන ඉඩ තියනවා බොක්ක. ආ නසරාණි. කවුද බල්ලෝ නසරාණි? තෝ තමයි ඉතින් වෙන කවුද? හැලි වැඳිරි. තොට කිව්වා කියලා හිතාගම් පර බල්ලා. ඔය යන්නේ බානේ ඔය පොල් කාවයියොත් එක්ක හැප්පෙන්න. නෑනේ බලන්න ඔය ගස් බල්ලෝ ටික කියන කතා. අනේ ඕවා ගණන් ගන්න එපානේ. ඇවුන්නේ වගේ ඉන්න. කොහෙන්ද ආපු හැලගෙම්බෝ ටික? ඒ නසරාණි වරෙන් හැලගෙම්බ පෙන්නන්න. ඒ ආන් ටීචර් බා. good morning ළමයි. good morning ටීචර්. ඉතින් ළමයි අපි ගිය පාර තේරිල්ල තරඟයක් තිබ්බා. ඒකෙන් ඉතින් පිරිමි ළමයි ටික තමයි දිනුවේ. මොනවා හරි කියන්න තියනවද කොල්ලෝ ටිකට? අපි තමයි ටීචර් හොඳටම කරේ. ඔව් දන්නවා. උඹලා ටික තමයි හොඳටම කරේ. අද අපි ඒ වගේ තවත් එකක් තියමු. මම අද ඔයාලා ගන්නෙ කවි. හිටිවන කවි දන්නවද? අන්න ඒවා. අප්පට සිරි. හිටගෙන නම් ටීචර් ඕන තරම් කවි කියන්නම්කෝ. හිටගෙන කවි නෙවෙයි කොල්ලෝ. හිටිවන කවි. අප්පට සිරි. අපි කියන්නන් ටීචර් ඕන තරම් කවි හදලා අපි කතා හදන්නේ උන්නේ ටීචර්. ඒකනම් සාහිතික ඇත්ත ටීචර්. මුන් තමයි ගමටම කතා හදන්නේ. ඒ නසරාණි, ඇයි උඹටත් කතාවක් හදාගන්න ඕනේද? බලපියකෝ බම් මේ ටිකේ කතා. ආහා ඇටි දැන් ඔවා නැවත බලන්න. ආ දැන් කේපල බලන්න එක එක්කෙනා ආදපු කවි මොනවාද කියලා බලන්න. ඉස්සලාම කේපල බලන්න. කොල්ලෝ ටික. ටීචර් මං කියන්නද? හැබැයි මේක අපේ තාත්තා හදපු කවියක්. ආ කියන්න බලන්න ඔය ළමයි. A B C D කොස්සට සිබිඩ සීයාගේ බීඩිය ආච්චි බීලා කුස්සිය මුල්ලේ දොයි. මොකද්ද යකෝ ඒ කවිය? මං කිව්වේ ටීචර් අපේ තාත්තා හදපු කවියක් කියලා. ආ හරි මයිකා උඹ කියන්න බලන්න එක. ටීචර් මං අද උදේ ඉස්කෝලේ ඉන්න බස් වලට ගිහින් පට්ට කෑල්ලක් දැක්කා. ඒක මතක් කරනකොට ලස්සන කවියක් මතක් වුණා. ඒක කියන්නේ ටීචර්. ආ කියපන් බලන්න මොකක්ද ඒක කියන්නේ? කොළඹ බස් එකෙන් ආ ලස්සන තරුණි. මේ හෝල්ට් එකෙන් බැස්සා ඒ ලස්සන තරුණි. අම්මා පපල්ලා මට දැක්කම කියලා හැලුණි. බස් එක පිටින් මුස්සන් යන්නට හිතුණි. අප්පට සිරි එල. මට සිරි. බලන්න මාරඩා එල. හරි. බන්ටි අම්මගේ අම්මා ටීචර් මේ ඉස්සරහා පැත්තේ පොල් කෑලි දෙක දැක්කම මට කවියක් මතක් වෙනවා. ඒක කියන්නද? ආහා කියපන් බං. කන්නට ගියත් කන බත් ටික කැවි ගියා. බොන්නට ගියත් බොන දිය ටික පෙවි ගියා. නින්දට ගියත් එළි වෙන තුරු නින්ද ගියා. මුන් දෙන්න දැක්කම මට වමනේ ගියා. පට්ට එව්වනේ කවි. ආ වරන් දැන් ගෑනලා මේක. ටීචර් මට මේ පොල් කාවයියෝ ටික දැක්කම කවියක් මතක් වෙනවා. මං ඒක කියන්නද ටීචර්? ආහා සන්තු කියන්න බලන්න. දැක්කම හිතයි තොගේ හොම්බට අනින්නට. ඩක්ටික නැතිව බත් කන්නට අරින්නට. කන් දෙක පලා බණ්ඩක් ආවවන්නට. ලැබුණොත් ගහනවා පරයට දුවන්නට. මට යකෝ මේ ගල්ලිද්දි.